අද රජතුම් කට්ටුවේ මංගල්‍යය හෙවත් ජේසු බිරිඳානන් ශාස්ත්‍රවන්තීන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය පවත්වන දවස. අදට නියමිත පළව දිය ප්‍රකාශනය යෙස් මායාගේ කෘතියෙන් කාමින් තියෙන්නේ. ඇතැමි පරිච්ඡේදය
විශේෂයෙන් ගුරු පරම්පරාවම ගලා ගැනීමට ජාතීන් විදේවන් යලවා ගැනීමටයි ජේසු පෙන්වන්නේ කියන්නේ. එම අදහස ජේසුස් වහන්සේමයි වෙන කිසියක් නෑ. උන්වහන්සේ තමයි මේ අදහස කියලා කියන්නේ. ඒ වගේම මේ අදහස ප්‍රකාශ කිරීම කියලා කියන්නේ සුභාස දේශනා කිරීම. විශේෂයෙන් දේශනා කිරීම ජේසුගේ කතා කිරීම. මේ අදහස දැනටම විශාල වත්පෝසත්කමක් හැටියටයි හඳුනාගන්නේ. මේ වත්පෝසත්කම කියන එක රැඳී තියෙන්නේ ඒත්ගේ ජේසුගේ ආදරය, කරුණාව, සුවේ බලය, අවකමාවේ බලය කියන මේ වහන් දැනටම ලැබීම තමයි මේ අදහස විශාල වරප්‍රසාදය බවට පත් වෙනවා. අද නියමිත සුදුසු විශේෂයේ ශාස්ත්‍ර වෛද්‍යයෙන් ඇවිල්ලා ජේසුස් වහන්සේ මේ සිනිදානන් දැක ගැනීමේ මහා වර්ණකම ප්‍රදානවා. ශාස්ත්‍ර වෛද්‍යයෙන් ඇතරෙම එන්නේ ප්‍රීතියෙන් ජීවිතයේ ජනතාව දෙත්මෙහිමේ ඇතැයි කියන අප අභිලාෂය. නමුත් ඔවුන්ට හම්බ වෙන්නේ ප්‍රීතියෙන් ජීවිතයේ ජනතාවට වඩා ගම්මේ බලයට මත් වෙච්ච ලේපිපාසිත කෙරොත් නම් පාඩිය. උපදීන දරුවාව ගැලුම්හාරේ වෙයි කියලා නැත්නම් ආලකේ වෙයි කියලා ඔහු වහිරයක් ලැබෙන්නේ. ඒ වෙනුවෙන් ඔහු කරන්නේ මොකද? විශාල කරුණේ සාර්ථකත්වය. මේකේ තමයි ඔහු සාකරන්නේ පාලනය කිරීමෙන් යන්නේ. මේකේ මොකද වෙන්නේ? ජේසු පබාව අරගෙන ඉජිප්තුවට යනවා. ඒකින් යැරෙනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේ ගැලුම් කාර්යය හැටියට විද්‍යාවේ 53 ක්‍රියා කරන විට නැවතත් වහන්සේව මරා දැමීමට මේ උදාහරණ. අපි දක්නහන සැසඳීම ඒ තමයි දෙවියන් වහන්සේගෙන නොදත් විජාතික ශාස්ත්‍රවාන්තයෙන් පෙත්ලෙහෙමට මැරිල්ලා ජේසුස් වහන්සේ වැඩපුදාගෙන ගැරගීම ලැබීම පැත්තුින් දක්නවා. අනිත් පැත්තේ යුදයාගේ උපත ලබන මේ යුදෙව්වන්ට මේ පාලකින්ට ජේසුස් වහන්සේගේ ගැරගීම ළමාගන්නට බැරි වෙනවා. දෙවියන් වහන්සේගේ වරම්තන් ගැරගීම වරප්‍රසාදය දීර්ග ලැබීමට නියමිත පිරිසට ඒක ලබා ගන්න ලැබීමකට හේමත් වෙනු විජාතික පිරිසක්ගේ අනිත්‍යයේ වස්තු ලබා ගන්න. දේශපාලන ලෙස වර්ගයට මත්තු අය ලබන විශාල පරාජය තමයි දුන්නේ. ඔවුන් විශාල බලයක් ධනයක් ඇති කර ගත්තා. මේ පැත්තේ ඔවුන් මේ මහජනේ ඈත් වෙලා විශාල පරාජයක් දුන්නා. බව ජේසු ගැන ගැලවීම සුවය සමාදානීය උරුම කර ගැනීමේ වාසනාවක් මේ කාලේ නැති බව පෙන්නනවා. අප ළඟ සිටින ජේසුව හඳුනා ගන්නට නොහැකි කම සමහරවිට අපි දකිනවා. අපේ සිතුවිලි, අපේ අගතිගාමී භාවය, අපගේ පාපය අපව කියනවා කියන්නේ ඈතට 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 යනවා. අද අපිට ජේසු වහන්සේ ගැන අපි ගැලවීම සාමය සමාදානීය ලබා ගන්නට බැරි වෙන විදිහ වාසියක් තියෙනවා. අපි මේ වාදවලගේ දවස පොතේ බලන්නට ඕනේ. කවුරක් විදියට ප්‍රීතිය වන්නට ජේසුස් වහන්සේගේ ගැලවීම සමාදානීය ලබා ගැනීමට අපි දින බාධාවල් මොනවද කියලා අද වගේ දවසක අපි කල්පනා කරලා බලනවා. එසේනම් ජේසුස් බුදුන් ශාස්ත්‍රවාන්තියේ ප්‍රත්‍යක්ෂ වීමේ මේ මංගල්‍යයේ අපි සමර්ණකව කල්පනා කර බලන්නට ඕනේ. මට මොනවද ජේසුස් වහන්සේ ළඟදී ආමත කියන බාධාවල් කියලා. ඒ වගේම මම ජේසුස්ගේ අනුගාමී විදියට සමාජයේ විජාතින් සමාජයේ ජනනායක මිනියාමී මහා වාරදීර වගකීම කියනවා. ජේසුස් වහන්සේගේ අභිරහස ප්‍රකාශ කිරීම කියන්නේ උන්වහන්සේ මේ ලෝකෙට ගෙන ආපු සමාජානීය නීතිය සතුට සුවයේ බලය මා අනිත් අයට ගෙන යාම කියන